ඉතිහාසය කියන්නේ අනාගතය ආලෝකවත් කරගන්න තියෙන ඥානාන්විතම මාර්ගය. හැබැයි ඒකට ළමයි අපි ඉතිහාසය ගැන හරියට හොඳට දැනගෙන ඉන්න ඕනේ. මම මීට කලින්වත් කියලා තිනවනේ. අල්ප දැනුම භයානකයි. දෙයක් දැනගන්නවා නම් ඒ ගැන හරියට හොඳට දැන කියාගෙන ඉන්න ඕනේ කියලා. සමහරව අනාගතය යන නිසා අතීතය අමතක කරනවා. ඒත් අතීතයක් වර්තමානයක් නැත්නම් අනාගතයක් කොහෙන්ද? එහෙම නේද? ඉතින් මේ ආරම්භ වෙන්න යන්නේ අතීතයත් වර්තමානයත් වගේම අනාගතයත් එකට එකතු කරන පැයක්. මේ මතකය අලුත් කරන, කාලය වෙනස් කරන අපූර්ව පන්තිය. Back to school. Back to school එක දැන් හැමෝම ආයෙමත් පොතපතට යමු වෙලා. ඉගෙන ගන්න ආස හිතිලා. දැනුම බෙදා හදා ගන්න ලොකු උනන්දුවක් ඇති වෙලා. ඒක ටීචර්ට ලොකු සතුටක්. කොහොමවත් ඉතින් මගේ ක්ලාස් එකට එන්නේ තරු විතරයිනේ. ඉතින් මේ තරු අතරින් මට ගොඩාක් ඇඩ්මිෂන් ෆෝම්ස් එනවා. නමුත් ඉතින් ටීචර්ස් ගොඩාක් සුදුසුකම් තියෙන අයට තමයි ක්ලාස් එකට එන්ටර් වෙන්න දෙන්නේ. ඉතින් සුදුසුකම් බලනකොට මේ ඇඩ්මිෂන් ෆෝම්ස් වල තියෙනවා සුදුසුකම් ගොඩාක් තියෙන දෙන්නෙක්ගේ ඇඩ්මිෂන් ෆෝම්ස් දෙකක්. දෙන්නම බොහොම සීනියර් දෙන්නෙක්. අපි බලමු මේ සීනියර් ආටිස්ට්ලා දෙන්න ආයමත් කොහොමද එයාලගේ පාසල් කාලයට යන්නේ කියලා. So let's see. අපි බලමු මේ කවුද කියලා. Come in. මම එල්ලේ දුබායි රටේ ඉඳලා හම්බ කරපු සල්ලියාර. රුවල් නැවෙන් ගොඩ බහැලා. කාලු කුටිය මැද ඉඳගෙන අද පානේ ගෙව්වත් බයිලා. ඉස්පොනල් ගෝවේ නැකරි පුරුතුගීසි ජෝලියාර. ආන්මේ මගේ කවර ඉන්න. ෂා අද නන් ස්ටොප් සෙෂන් එකකින් තමයි මේ පටන් ගන්න වෙන්නේ ක්ලාස් එක. හැබැයි කොහමත් ඔය දෙන්න ඉන්න තැන ඉතින් නන් ස්ටොප් එකක් තමයි මම දන්න විදිහට නම් ගීතෙන් ගීතය ගීතෙන් ගීතය. යාළුව දෙන්න අද මගේ ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නවා. ටීචර් ආදරෙන් සාදරෙන් පිළිගනවා. ගුඩ් මෝර්නින් චිල්ඩ්‍රන්. ගුඩ් මෝර්නින්. අද අලුත් එක්ස්පීරියන්ස් එකක්. මොකද මේ මගේ ක්ලාස් එකට මේ එන නමුත් මගේ ඉස්කෝලේ එන්න කලින් ඊට කලින් ඉස්කෝලේ ක්ලාස් එකකට හම්බ වුණ යාළුවෝ දෙන්නෙක් තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ. අපේ බොහොම සීනියර් ස්ටුඩන්ට්ස් දෙන්නෙක්, ජේෂ්ඨයෝ දෙන්නෙක් අපේ සංගීත ශාස්ත්‍රයේ ළමයි දෙන්නට. ළමයි දෙන්නම මුණ ගැහුනේ මොන ඉස්කෝලේද මොන ක්ලාස් එකේද? ඒක කොහමද උනේ? මොන වර්ෂයේද? සාමාන්‍යයෙන් මට හම්බුනේ ස්ටැෆර්ඩ් එකේ. අහහා. එතන මොකද්ද ඒ කාලේ මතකයේ කොහමද ওই දෙන්නගේ මේ experiences කොහොමද මොනවද තියෙන මතක? මම ස්කෝල් හතකට ගිහිල්ලා තියෙනවා. හතකට? ඔව් ඔක්කොම ලොකු ස්කෝල් වලට ගිහිල්ලා තියෙනවා. ලොකු ස්කෝල් එක. ඒ කියන්නේ වහලුඩින් තාපුඩින් ගිහින් බැස නිසාද ඒ ස්කෝලේ ලොකුයි වගේ පෙවුනේ? එහෙමද? ඒක තමයි ගියා විනදයක් කියන්නේ මිස්. මට පේන විදිහට යාළුව දෙන්නගේ පරණ මොකක් හරි කොන්ත්‍රාක් තියෙනවා වගේ මේ තවම මේ සෝල්ව් කරගන්න බැරි වෙච්ච මොකක් හරි ආම තියෙනවා. ඉදා කාලේ ඉඳලම තියෙන දේවල් තියෙනවා පොඩ පොඩ මෙයාගෙන මෙයා මගේ ළඟ නෑ. අහහ එයාට මම සපෝට් එක දෙන මනුස්සයෙක් නේ. ඔව් එයා එහෙම නැද්ද? ඔව් නෝ සමන් සිසුවා ඇයි එහෙම නැත්තේ? නෑ අපෝ හැමදෙස්සම ඕන සපෝට් එක මගෙන් තමයි ආන්නේ. සීරු සපෝට් ගන්න සමන් සිසුවාගෙන්. ඔය කියන්න ආස නැහැ. කෙන් සුසින් සිසුවායව කියන්නේ නැත්තේ සමන් සිසුවාට ඒකේ ලැජ්ජාවට පත් වෙන්න සිද්ධ වෙයි කියලාලු. ඔව් ඒ තමයි යාළුකම කියන්නේ නේද? ඒක නේද? දා කාලේ ඉඳලම එහෙම තමයි. ස්කෝලේ ස්කෝල අපි දෙන්න පන්ති ඉන්න දවස්වල ඉඳලම මේ ඉතින් යාම්ම ගොඩක් දුරට බේරගත්තේ මම තමයි. මොනවයින්ද මේ බේරගන්නේ? ආ මෙයා. යා කොන්ත්‍රාත් ගන්නවා. කොන්ත්‍රාත් සමන්නේ දීස්සර. හරියට හරි කොන්ත්‍රාත් සමන්නේ කොන්ත්‍රාත්තු ගත්තේ මොනවටද කියලා අපි දැම්ම කියන්නේ නැතුව අපේ ටෙස්ට් එකෙන් පස්සේ කියමු. ආ රයිට්. නේද? රයිට්. එහෙමනම් අපි ඉස්සරහම ටෙස්ට් එකට මූණ දෙමු. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් සමන් ගැන, එතකොට දෙහිවල ගල් කිස්ස ක්‍රීඩා ශූරයා ගැන ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරලා බෙදා හදා ගන්න. හොඳයි එහෙමනම් ළමයි අපි යනවා අපේ පළවෙනි ටෙස්ට් එකට. මේ තමයි oral ටෙස්ට් එක. oral ටෙස්ට් එකේ මම ප්‍රශ්න පහක් අහනවා ළමයි. හරිද? එතකොට මේ ප්‍රශ්න වලට උත්තර හතරකුත් දෙනවා. මොකද ටීචර් ගොඩාක් හොඳයි නිසා, ගොඩාක් උදව් කරන නිසා. හැබැයි තින් මේ උත්තර හතරෙන් එක උත්තරයිනේ හරි. ඉතින් ළමයින්ට තියෙන්නේ හරි උත්තරේ තෝරගන්න එක තමයි. එතකොට තත්පර 30ක් ලැබෙනවා කාලය විදිහට. ලෑස්තිද? මූණ දෙමුද ටෙස්ට් එකට? කලින් උගන්න පොද නැත්තම්? ඕ ඒ කාලේ ඉගෙනගත දේවල් තමයි. මම මේ බලන්නේ ඒවා තව මතකද කියලා. මෙයාට කිය වයසින්ද කියන බෑ මට මතක තියෙනවද කියලා. ඒක පන්තිනේ හිටියේ මගේ වයසම තමයි මෙයාට. ආ
එහෙම නම් කොහෙවත් කියලා මම වයස අහන්න නැතුව ඉන්නා නේද? ඔව් ඒක ඒක ලොකු දෙයක්. ඔව්. හොඳයි. එහෙම නම් මම මේ වෙනුවට වෙන ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? මම බයයි වයි. හොඳයි. වයස කියන්නේ බය අපේ සමන් සිසුවා අපි බලමු බය නැතුව කොහොමද පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියලා. Question number 1. දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු ආහාරය වන්නේ මඤ්ඤොක්කා, දෙල්, කව්පි, මුං ඇට. And your time starts now. මම කරන්න ඕනේ. ඔව්. කව්පි. මම කෝපි කරනවාද? ඒකනේ. මොකක් කෝපි කළේ? ඉස්රිනා මොහොමද? ආ? ඉස්රිනා මොහොමද කෝපි කරනවද? යා. මුංගෙටද කෝපි දාලා තියෙන්නේ. හොඳයි. දැන් දෙන්න දිලා තියෙන්නේ මේ වෙනස් උත්තර දෙකක්. සමන් ශිෂ්‍යයාගේ උත්තරේ මුං ඇට. අපේ සුසිල් ශිෂ්‍යයා කියනවා කෝපි කියලා. කාගේ උත්තරේද හරි කියලා කිව්වොත් කෝපි තමයි හරි උත්තරේ. ඒ නිසා අපේ සුසිල් ප්‍රනාන්දු ශිෂ්‍යයාට ලැබෙනවා පළවෙනි ලකුණු 10. හොඳයි නේ? ස්කූලේ ගිහලා තියෙනවා. ආ? ස්කූලේ ගිහිල්ලා තියෙනවා. ස්කූලේ නේද? ආ මෙයා සීනි තියෙනවා ඒකයි. චුම්බති. ඒ නිසාද? ඇත්තද? මට තියෙන පැණි. මම හැබැයි දැනගෙන හිටියේ අපේ සමන් සිසුව ගාව තියෙනවා කියලා පැණි. ඔව් පැණි හරියට. මම දේරනවා කියලා. ආ? පැණි දේරනවා. හොඳයි. එහෙනම් අපි යමුද අපි ඊළඟ ප්‍රශ්නෙට. මොකද මේ ප්‍රශ්නයක් ගානේ දෙන උත්තරයක් ගානේ මේ ළමයි දෙන්නගේ ඉතිහාස කතාව කියවෙනවා වගේ දෙයක් මට නිකන් හිතනවා වගේ නේද? ඔව් හොඳයි. අපි යමු එමුනම් අපේ දෙවෙනි ප්‍රශ්නයට. ලොව විශාලතම මහද්වීපය කුමක්ද? යුරෝපය, ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව. Your time starts now. You have 30 seconds. තත්පර 30ක් ලැබෙනවා. දෙන්නම ඉක්මනටම පිළිතුරු දීලා තිනවා. දෙන්නම කියනවා අප්‍රිකාව කියලා. ආසියාව. යාළුවෝ දෙන්නම ඇයි අප්‍රිකාව කියලා කියන්නේ? හේතුව? අප්‍රිකාවේ ගොඩක් කැලේ වැඩි. හ්ම්. ලොකු මහත් දූපතක්. හ්ම්. ඒ නිසා. එහෙමද? දෙන්නගෙම හේතුව ඒකද? දැන් ඇමරිකාව ලොකුයි දීච. හ්ම්. නමුත් ඒක මේක නෝත් ඇමරිකානේ තියෙන්නේ. හ්ම්. ඒක දෙක එකතු කරලා නැහනේ. හ්ම්. එයා තියෙන්නේ උඩ යුරෝප් කියන සාමාන්‍ය එකක්. ඇෆ්‍රිකා තමයි. හොඳයි. ඇෆ්‍රිකා වල තමයි වැඩිපුරම කන්ට්‍රීස් තියෙන්නේ. කොන්ටිනන්ට් එකක් විදිහට, මහද්වීපයක් විදිහට අප්‍රිකානු මහද්වීපය තමයි වැඩිපුරම කන්ට්‍රීස් තියෙන්නේ රටවල්. රටවල් 54ක් විතර තියෙනවා. නමුත් ලෝකේ විශාලතම මහද්වීපය වන්නේ ආසියානු මහද්වීපය. අපි ඉන්නේ අපේ මහද්වීපය තමයි විශාලතම මහද්වීපය. ඒ නිසා යාළුවෝ දෙන්නටම ඒ ප්‍රශ්නෙට ලකුණු ලැබෙන්නේ නැහැ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට එහෙමනම්. ඕකේ. ලකුණු කැපෙන්නේ නැන්නේ කලින්. නෑ ලකුණු කැපෙන්නේ නැහැ. නමුත් ලකුණු ලැබෙන්නේත් නැහැ. රයිට්. අපි එහෙමනම් යනවා අපේ ඊළඟ ප්‍රශ්නෙට. සිංගප්පූරුවට අවශ්‍ය ජලය ආනයනය කරන රට වන්නේ? ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය, ජපානය. සිංගප්පූරුව. And your time starts now. ප්‍රෙස් කරන්න answer එක. සිංගප්පූරුවට අවශ්‍ය ජලය ආනයනය කරනවා මේ රට. දෙන මුත්‍රා දිල තිනවා එක මුත්‍රේ. මලේෂියා කියලා තමයි කියන්නේ. AI කියලා කියන්න මට ළඟයිනේ සිංගප්පූරු මලේෂියා. ඒ හින්දා. දෙන්නගෙම හේතුව ඒකද උනේ? හේතුව ඒක කෙසේ වෙතත් දෙන්නගෙම උත්තර හරි. ළමයි දෙන්නටම ලකුණු 10 බැගින් ලැබෙනවා. ටිකක් ගම්. ඕ දෙන්න අත්පොසකා දෙන්න දෙන්න ඕනේ. මං හිතන්නේ මේ සමන් ශිෂ්‍යයා කැමති නැහැ සුසිල් ශිෂ්‍යයාත් එයත් එක්කම ලකුණු ලබා ගන්නවා. ඒකයි පොඩ්ඩක් අදිබදි කරේ නේද? ඒක දා කාලේ ඉඳලම තියෙන දැන් නේද? ඒක දා ඉඳන් එහෙම. මම හිතුවේ නම් යාළුවෝ කියලා යාළුවෝ මෙහෙම. ඒ කලබොන වෙලාවට ඉතල. යාළුවෝ දැක්කා මෙහෙම යාළුවෝ නොදැක්කා. හොඳයි මම කියන්න ඕනේ ළමයි හැබැයි මේ සම්බන්ධයෙන් මේ සිංගප්පූරුවට මලේෂියාවෙන් මේ වතුර මේ ආනයනය කරන එක මේ වෝටර් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ගිවිසුමක් තියෙනවා. අවුරුදු 99ක්. ඒ ගිවිසුම මේ දෙන ෆේවර් එකට රිටර්න් ෆේවර් එකක් දෙන්න එපා. ඒ තමයි රටක් තව රටකට උදව් කරන්නේ ඒ රටට තියෙන ආදරයට නෙවෙයිනේ නේද? තව දෙයක් බලාපොරොත්තු වෙන්. හොඳයි එහෙනම් අපි යමු අපේ අන්තිම ප්‍රශ්නයට. සූර්යාලෝකය පෘථිවියට පතිත වීමට ගන්නා කාලය විනාඩි 5යි තත්පර 30යි.
විනාඩි 7යි තත්පර 25යි විනාඩි 8යි තත්පර 20යි විනාඩි 9යි තත්පර 15යි Children your time starts now බොයලා ගන්න මොකද සූර්යා ලෝකය පෘථිවියට පතිත වෙන්න යම්කිසි කාලයක් යනවා දෙන්නම කියන්නේ විනාඩි 7යි තත්පර 25යි කියලා ඇත්තද ඔව් දෙන්නම එතනදී නම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා දැන් මේ 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 මෙතන හරියන්නේ නැහැ මෙතන මට මේක හොරෙන් දානවා මේක ඇහත් තියෙන පොඩි ඉෆෙක්ට් එකක් මම බලන්න හැබැයි උත්තරේ නම් වැරදි ඒක හරි උත්තරේ විනාඩි 8යි තත්පර 20 නිසා ඒ නිසා දිනටම ලකුණු ලැබෙන්නේ නැහැ දැන් හොඳයි එමුනම් ඉතින් අපේ ඕරල් ටෙස්ට් එක ඉවර වුණා දෙන්නම උපරිමයෙන් උත්තර දුන්නා හොඳ බ්‍රේන් එක්සයිස් එක නේද වැරදිද අපිට ලකුණු අඩුද අපි බලමු ලකුණු කීයක් ලබාගෙන තියෙනවද කියලා හැබැයි මේ ඉස්කෝලයක්නේ අපි ඉගෙන ගන්නවා වගේම අපිට විවේකයක් අවශ්‍යයි ඒක අත්‍යවශ්‍යයි එහෙම නේද ඔව් අපි එමුනම් ගන්නවා අපේ ෆස්ට් ඉන්ටර්වල් එක මේ ඉන්ටර්වල් එක අරගෙන කම් බෑක් ටු ස්කූල් රීසර් ලොවේ දෙවන්ත විප්ලවය සුපිරිතල තුනක අද්විතීය එකමිතුවෙන් නම්‍යශීලී රීසර් හිස සහ අතට පහසු Nissan නොහැලමිට සමසුමුදු කරමින් සිසිලසක් දෙන හැලවේරා සහ විටමින් E තියෙනක් සහිතව එකවරින් මුහුණ එළිය කරන Big 3 Welcome back to school. Shishyo denna. Outage. Mama kiyanne da kohomada scores kiyala? A kiyan. Habai scores kiyanne kalin mata kiyanno one ogulange school memories. Samanthi Silva kiyanne cricket world ta bohoma daksha saha bohoma janapriya kene ke kala. Man harine? Neida? Etakota Samanthi Silva ta devani na ape Susil Fernando. Me elle gahuwa. Elle vithura da gahuwe? Oh gahuwa polle. අපි කියුම් බාන්න ටීචර් මම පට් එකට හරි ඉන්න. සර තිබුණා ටීචර්. පාඨශාලාන්තර ක්‍රීඩා. ක්‍රීඩා. ඉන්ටර් ස්කූල්. අපිට ඉතින් දෙහිවල ගල් කිස්ස. මම එතකොට දෙහිවල මධ්‍යම මහවිද්‍යාල. පාඨශාලාන්තරයේ මම දෙහිවල ගල් කිස්ස ක්‍රීඩා සූර්යා වුණා. ඒකේ හයි ජම්ප්, ලොන් ජම්ප්, පට් ෂොට්, ඩිස්කස්. ස්කෝලෙත් මම එතකොට මම හිටියේ හේල විද්‍යාලය දැන් ලලිත දුලම් මුදලි විද්‍යාලය ඒකේ මම ක්‍රීඩා නායක වාව් ක්‍රීඩා නායක පාඩ නිවාසාන්තර මල්ල ක්‍රීඩා තරගයේ ක්‍රීඩා ශූරයා වාව් ඔව් මෙයා වගේ නෙමෙයි මෙයා වගේ නෙමෙයිලු දැන් ඔයත් කියන්න මෙයා දුණු මෙයාට වඩා මම හොඳයි කියලා කියන්න කරුණ ඉදපත් කරන්න යානි ටීචර් කියන්නේ මම නේ දැන් මට කියන්න බලන්න මේ දෙන්නම ක්‍රීඩා වලට නම් බොහොම දක්ෂ නිසා ඉස්කෝලේ ඒ නිසා ජනප්‍රියයි. තව මොනවද ඔය දෙන ජනප්‍රිය කියලා මම කියන්නම්. මට මේ ඒ කාලේ ටීචර්ස් ලගෙන් ආපු මේ කරුණු කාරණාත් එක්ක. ඇයි ළමයි මේ ඒ කාලේ ඉඳන්ම මේ කොන්ට්‍රැක්ට්ස් ගත්තේ? අනුන්ට ගහන්නේ. මම නෙවෙයි ටීචර්. මෙයා තමයි. ඒකත් එයාද? නෑ. ගන්න නෙවෙයි. නෑ. මට කියන්නේ මට ආරංචි කොන්ත්‍රාත්තු ගත්තයි කියලා අනුන්ට ගහන්න. අනුම බය කරා. රුපියල් 5යි. රුපියල් 5යි සෑන්ඩ්විච් දෙකයි. උල්ලන්ට ගහන්න කොන්ට්‍රැක්ට් ගන්න අපි යනවා මෙයා ගහනවා මෙයා දුවනවා අපි කුඩි ගන්නවා කොහොමද මම ගහනකොට මෙයා දුවලි ඉවරයි තාමත් එමෙ තාමත් මේ වයසට ආවිල්ලා තාමත් එමෙ ඉතින් වෙලා තියෙන්නේ මේකයි මේ දෙන්නගේ ඉස්කෝලේ කාලේ මතක සම්බන්ධයෙන් දෙන්න කීන දේවල් හරිම පරස්පරයි අපිට තමයි හිතාගන්න වෙන්නේ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා යාළුවෝ දෙන්න ගැටි ටීචර් වෙත්තර මොකද්ද ඉඳගෙන ඉතින්නේ නෑ ටීචර් එහෙම කියන්නේ නෑ ටීචර් කියන්නේ අපි අපේනේ ඔය අසාධාරණ නෑ ටීචර් අන්න හරියෝ ටීචර් එහෙම කියන්නේ බෑ නේද ඔව් අසාධාරණ ප්‍රශ්නයක් නේද බෑ නේද ඒක බෑ ළමයි ටීචර් මේ ළමයි කියන දේවල් කරන්නේ නැහැ ටීචර් ගාව තියෙනවා දෙයක් කියන්න ඒ තමයි ළමයින්ගේ ලකුණු ඒ තමයි oral test එකෙන් අපේ සමන්ද සිල්වා සිසුවාගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි අපේ සුසිල් ප්‍රනාන් සිසුවාගේ ලකුණු සංඛ්‍යාවත් ලකුණු 20යි ආ අපි බලමු ඊළඟ ටෙස්ට් එකට ගිහිල්ලා කොහොමද ස්කෝර් කරන්නේ කියලා නේද? එන්න රිටන් ටෙස්ට් එකට මේ වයිට් බෝඩ්ස් ගාවට. දෙන්නම
බොහෝම සංවරව සැදී පැහැදී ඉන්නවා ටෙස්ට් එකේ මුන්නෙන් දකින්නත් ආසයි මේ වගේ දෙන්න මෙහෙම අත් බැඳගෙන නෑ බය වුණා මිස් මේ කොලේ දැක්කම මම මොනාද කොලේටද බය වුනේ මේ ගණන් වලට නෙවෙයිද බය වුනේ ප්‍රශ්නේ නෙවෙයිද හොඳයි දැන් මේ දීලා තියෙනවානේ සොයන්න තියෙන්නේ මොනවද කියලා පැහැදිලි ඇති නේද මේ පින්තූර දිහා බැලුවාම අන්තිමට තියෙනවා ක්වෙස්චන් මාක් එකක් එතෙන්ට එන්න ඕන සංඛ්‍යාව තමයි මේ හොයන්නේ දැන් එහෙමනම් මම වෙලාව ආරම්භ කරනවා තත්පර 45ක් ලැබෙනවා අපි හදමු දේ නම් මේ ගාන ඕකේ and your time starts now උත්‍රේ ලිව්වට පස්සේ මං අහනවා කොහොමද ඒක වර්ක් කරේ කොහොමද කියලා වර්කින් එක අපි විස්තර කරමු එන්නම හොඳ ගණන්කාරයෝ දෙන්නෙක් කියලා මට ඉස්කෝලේ ආරංචි ඒ මොන ගණන්ද කියලා බලන්නයි අපිට ඕනේ තව තත්පර කීපයක් තියෙනවා අන්න කොපි කරනවා නෑ 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 වෙලාව නම් ඉවරයි උත්තරයක් ලියන්න බලන්න කලිසත් හොඳයි දැන් ටීචර් කියන්න ඕනේ ශිෂ්‍යෝ දෙන්න කොහොමද මේක කරේ කියලා අපි බලන්ගෙන ආයතත් ඇහෙන්න තේරෙන කියමු දෙන්න ලියලා තියෙන උත්තර දෙක මට කියන්න බලන්න ඉස්සරහම වැඩි වැරදුනා වගේ මට පේනවා එහෙමද කොතනද වැරදුනේ කියලා අපි බලමු ඉන්නකෝ අපි ඉස්සරහම බලමු අපේ සුසිල් සිසුවා ලියලා තියෙන ගාන මොකද්ද මේ 144 කියලා තමයි ලියලා තියෙන්නේ අපි බලමු අපේ සමන් සිසුවා ලියපු ගාන කීයද කියලා 44 කියලා දැන් අපි බලමු කොහොමද ඒ ගාන හැදුවේ කියලා හරි මේ රග බුල්ස්නේ හරි එතකොට 12 කියන්නේ එකක් කීයද 4යි වෙන්නේ හරිනේ ඒ උත්තරේ දීලා තිනවා. ඒතර ඊට පස්සේ උත්තරේකුත් දීලා තිනවා. ඒ තමයි 14 කියලා. ඒ කොහොමද වෙන්නේ? අපි මේ වෙද්දි දන්නවා මේ රැකට් එකයි ටෙනිස් බෝල් එකයි 10යි කියලා. නේ? ඒතර මෙතන 10ක් ඔල්රෙඩි තියෙනවා. ඒතර අනිත් හතර අපි හොයාගන්නේ කොහොමද? මෙතන 10යි නම් මේ බෝල්ස් දෙක ඇඩිෂන් එක හතරක් වෙන්න එපා. ඒ කියන්නේ එක බෝල් එකක් දෙකයි. නේද? 2යි 2යි 10යි. එතකොට 14යි. දැන් අන්තිම උත්තරේනේ හොයන්නේ. අපි ඒක හොයාගන්නේ මෙහෙමයි. අපි දැන් ඕල්ඩ් දන්නවා මේ බෝල් එකක් 2යි කියලා. නේද? අපි ඒක මතක තියාගෙන ඉන්නවනේ. හරි. එතකොට මේක වැඩි කිරීම තමයි මේ දීලා තියෙන්නේ. නේ? එතකොට දැන් අපි ඉස්සර දන්නවනේ මේ එක රැකට් එකකුයි ටෙනිස් බෝල් එකකුයි 10යි කියලා. නමුත් බලන්න හොඳට මේ පින්තූරේ රැකට්ස් දෙකකුයි ටෙනිස් බෝල්ස් දෙකකුයි තියෙනවා. නේද? ඒ කියන්නේ 10යි 2ක්. ඒ කියන්නේ එතන තියෙනවා 20ක්. එතකොට දෙවරක් 20 කීයද? 40. 40යි. ඒක එහෙම තියෙද්දී එතකොට 40 ප්ලස් තමයි දැන් මේ ගාන වෙන්නේ. එතකොට මෙතන මේ රග බෝල්ස් එකක්ද දෙකක්ද තියෙන කියලා බලන්න. දෙකයි. දෙකක් තියෙනවා. නේ? එතකොට මෙතන අපි හොයාගත්තනේ මේ එක බෝල් එකක් 4යි කියලා. ඒ කියන්නේ මෙතන 4යි 4යි 8ක් තියෙනවා. එතකොට මොකද්ද ඇඩිෂන් එක වෙන්නේ 40යි 8යි 48 අපි ලියමු 48 කියලා ළමයි දෙන්නම නේද 48 තමයි උත්තරය good exercise නේද මම බැලුවේ මේකයි ඔය දෙන්නම ගොඩක් ක්‍රීඩා කරා කියලා කිව්වනේ නමුත් මේ දේවල් පාවිච්චි කරලා කවදාවත් ක්‍රීඩා කළේ නෑනේ ඒකයි මෙතන වැරදුනේ නෑ මම රගේ ගාලා නැයිද ඔයා ගණන් ෆේල් නේ අපිත් ගණන් ෆේල් නේ මේක නේ යනවා අද දෙන්නම ගණන් පාස් කියලා හිතා ගන්න නේද හොඳයි ලකුණු ලැබෙන්නේ නැති උනා යස් අද හරි සුවඳයි ටීචර්ලා විඳින දේට ආ මම ඒකට කැමති ආයමත් කියන්න හරි සුවඳයි මොනවාද ගන්න පර්ෆියුම් එක
ටීචර් කිහිප දිනා ගත්තා. අපේ ටීචර් මගලන් හිටියේ. අපේ තාත්ති කෙනා ඒ තමයි ටීචර් වරින්ද. හොඳයි. ළමයි දින ටීචර් කිහිප දිනා ගන්නත් හරිම සූරයි. හොඳයි. අපි එමුනම් අපේ ඊළඟ ප්‍රශ්නෙට යමුද? හ්ම්. හොඳයි. Let's go to the next question. ළමයි දෙන්න අපි එමුනම් යුගල පද හොයමු. Interesting නේද? යුගල පද මතකත් නැහැ මොකන්ද කියලා. අද එන මතක් වෙනවා. හරි අද මේ ගොඩාක් අමතක වෙච්ච දේවල් මතක් කරන ක්ලාස් එකක් නිසා. හරි. මම දෙන වචනයේ යුගල පදේ හොයන්නයි දැන් තියෙන්නේ. ඕකේ. ඉක්මනටම හොයාගන්න කෙනා සහ ඉක්මනටම ලියන කෙනා තමයි හැබැයි ලකුණු ලැබෙන්නේ. ඕකේ. Right. Let's start. අරුම. අරුම පුදුම. ආ. ඉක්මනටම ලියලා ඉවර කරලා මට පෙන්නන කෙනාට තමයි ෆුල් මාක්ස් හම්බ වෙන්නේ. Right. Okay. Lutt. Huh? Lutt. Luxa. Lutt. යුගල පදවල තියෙනවා සමහර ඒවා වලින් එන්නේ විරුද්ධාර්ථය සමානේ වලින් සමානාර්ථය සමහර ඒවා කිසිම අර්ථයක් නැහැ. Lutt. මේ මොකද? දැන් නැත්නම් හිස්තනක් තියලා තියන්න ටිචි කියලා දෙන්නම් පස්සේ. හොඳයි. ඊළඟට වං. වං. දකුණ. වං. 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 වයන බිඳුව. වං වං. වංග ඊළඟට උසුළු 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 අපෝ මං කෑ ගහන්න කියන්නේ ඒක ලියන්න කලින් කියන්න නිසා අනිත් එකත් ලියන්න පුළුවන් ඕ ඊළඟට ඔප්පු 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 සද්ද කරන්න නෑ මම හරි ලීලිවරද එහෙනම් මට කියන්න බලන්න මොනවද ලියලා තියෙන උත්තර කියලා මට කියන්න අරුම පුදුම හරි කො අපේ ශිෂ්‍යෝ දෙන්නම ලියලා තියෙන එකද හරි ලකුණු පහක් හම්බ වෙනවා දෙන්නටම ඊළඟට ලට්ට පට්ට ලට්ට පට්ට නෙමෙයි ලට්ට ලොට්ට හැබැයි අලුත් යුගල පදයක් හදන්නත් පුළුවන් මොකද ඒක මොකද කිසි තේරුමක් නෑ ඒක හැබැයි ලට්ට ලොට්ට නිසා දිනට ඒකේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලට්ට පට්ට කියන්නේ කියන්නේ. ලට්ට පට්ට කියන්නත් පුළුවන්. නේද? ඊට පස්සේ මම හැම වං. වං නම් හුං. වං වං හුං. ඔව්. ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟට උසුළු. මොකද්ද උත්තරේ? විසුළු. විසුළු. කො අපේ සමන් ශිෂ්‍යයා ලිව්වද? ඔව් උසුළු. හරි. ඇත්තම බාන් ලිය තියෙන්නේ කියලා. සාද කරන්න බෑනේ. වෙලා සුදු විතර නීලා තියෙන්නේ. අනිත් එක නෑ. වෙන්න. හරිම හොරෙක් මේ. ඒ නිසා අපි සුසී ශිෂ්‍යයන් දෙනවා ලකුණු පහක්. සමන් ශිෂ්‍යයන් ලැබෙන්නේ නෑ ලකුණු. ඊළඟට මං ඇහුවේ ඔප්පු. tirappu. 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 කොහොමද ලිය තියෙන්නේ? නෑ නෑ දැන් දැන්නේ කිව්වේ. නෑ නෑ නෑ. මොකද ප්‍රශ්නේ? දැන් කොහෙද පස්සේ කළේ දැන්? ටීචර් කොච්චරද දාලා ඒක? ඒකනේ. අනේ දිවියනේ. ලංකාවේ වැඩි දෙනෙක් තෝරගත්ත වාසි වැඩිම ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් ප්ලෑන් එකට තාමත් මාරුනේ නැද්ද? ඇක්ටිවේට් කිරීමට රුපියල් 345 ක් රීලෝඩ් කරන්න. Welcome back to school. අපේ සිසුව දෙන්නාගේ ලකුණු සංඛ්‍යාව කොහොමද කියලා කියන්න කලින් ඇයි අර මැණික් කටුව ගාව අත ගන්නේ අපේ සුසිල් සිසුවා මොකද එහෙම අත ගන්න මැණික් කටු සමන් සිසුවා ගාව නැති නිසාද නෑ මම නිකන් මම අත ගෑවි මේ සමන්ට තමයි මැණික් කටුවට ඇන්නේ මැණික් කටු නැති සමන් නැති සමන් කියන්නේ මෙයින්ද සුසිල් නිසා සමන්ගේ මැණික් කටු නැති වෙලා කියලාද මේ කියන්න හදන්නේ එහෙමද ඔය අර ස්කෝලේ යන කාලේ මගේ බෑන්ඩ් එකක් තිබුණා හරි ඔව් ඒක ඒ කාලෙත් බෑන්ඩ් ගහනවා ඔව් බාගෙත් ලිපිත් බෑන්ඩ් එක ගහලා ඔව් ඉතින් මේ බෑන්ඩ් එක ගහන එකේ මැණික් කටු නැති වෙන එකේ මොකක්ද තියෙන සම්බන්ධය මෑවත් එක්කන් ගියා සින්දුවක් කියන්නේ හරි ඉතින් මේ ඒ කාලෙත් පොඩ පොඩ මං කිව්වර ගම් බෑන්ඩේ ගහන ගමන් ආරයන් පිට පැත්තේ ඔය තැනක
हीरो तरह දෙන්නට මෙහෙම දෙයක් නැත්නම් අපේ සමාන සිසුරුටියක් වැඩිද නෑ දෙන්නට මොකද ඒක විතරක් දෙන්නම සම සමානයි නේද ආ ඒක ටිකක් තේනවා ඒක අර එක එක්කෙක් නෑ මං ඉන්නවනම් ටිකක් සැර වැඩි අහහ මම සැර වැඩි ආ එයා ඉන්න කොටත් මමත් එහෙම තමයි පොඩ්ඩක් දෙන්න අපේ කට්ටිය ඉන්නවනේ ඉතින් බැටරියෙන් ඉන්න පහේ රුපියල් පහේ කට්ටිය ඉන්නවා රුපියල් පහේ බැටරියෙන් එක ඔඩි ජාතේ මර්දානි ස්කෝල ඔක්කොම බය අපිට ඉස්කෝලේ හැමෝම බයයිලු නේද? ඉස්කෝලේ වටේම කට්ටිය බයයි. ඇයි ඔච්චර බය වෙන්නේ මොනවද මේ ළමයි මේ කරන්නේ? අසාධාරණට කතා කරලාද? මේ අසාධාරණයට කතා කරලාද මේ ගුටි බැටේ හුමාරු කිරීම එහෙම වෙලා තියෙන්නේ. නමුත් නව නම ගිරලා තියෙනනම් හරිම ඡන්ඩි වැඩ කරන කෙනෙක් කියලානේ. හැමෙස් මේගොල්ලෝ කරපු වැඩ මම එතනට යන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ තමයි ඉදී. අහහ මම ගියේ මේගොල්ලන්ට පස්සේ ඉස්කෝලේ ළමයි පොඩි ළමයි ස්කූල් ෆීස් ගෙවල කියලා අපෝ මේකෙන් මේගොල්ලෝ කප්පන් ගන්නවා. බොල්ලි දෙය වෙන දෙය ඉතින් කප්පන් සමන් කියලා දෙන්න තියෙන්නේ ඉතින් මට පේන විදිහ මේ ළමයි ක්ලාස් එකේ ඉන්න එක ඇර අනිත් හැම දෙයකදීම ඉඳලා තිනවා වගේ හොඳයි අපි හැමනම් යමු රිටන් ටෙස්ට් එකේ ස්කෝර්ස් කොහොමද කියලා බලන්න රිටන් ටෙස්ට් එකේ අපි සමාන්ද සිල්වා සිසුවා ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි සුසිල් ප්‍රනාන්දු සිසුවා ලබාගත්තේ ලකුණු 15යි ඒ අනුව මේ වෙද්දී ටෝටල් ස්කෝර් එක වෙන්නේ සමන්දි සිල්වා ලකුණු 25යි සුසිල් ෆර්නැන්ඩෝ ලකුණු 35යි මන්ද ලකුණු 10 ගැප් එකක් තියෙනවා දැන් එහෙමනම් අපේ අන්තිම ටෙස්ට් එකට යන්නයි යන්නේ අපි බලමු ගේම් චේන්ජ් වෙයිද එහෙනම් ඒ කවුද කුමක් වෙයිද කියලා හරි මේ තමයි අපේ ස්පීඩ් ටෙස්ට් එක ලෙට්ස් Start the speed test. ළමයි speed test එකෙන් ප්‍රශ්න පහක් අහනවා. Speed test කියනකොටම තේරෙනවා නේද බොම speed එකකින් උත්තර දෙන්න ඕනේ කියලා වේගයෙන් උත්තර දෙන්න ඕනේ. හරි. එතකොට උත්තර දෙන ක්‍රමයකුත් තියෙනවා. මේ අර මම දීලා තියෙන්නේ ශබ්ද නගා තමයි උත්තර දෙන්න ඕනේ. ඒ නිසා ඔය දෙන්නම ගන්න. ඔය මිටි දෙක අතර ගන්න. ආ මිටියක් තියෙනවා. ආ. ශබ්දේ නගන කෙනාට තමයි උත්තර දෙන්න මම අවස්ථාව දෙන්නේ. හරිද එතකොට හැබැයි අමතක කරන්න එපා බැරි වෙලාවත් වැරදි උත්තරයක් දුන්නොත් මීට කලින් ලබාගත් ලකුණු වලින් කීපයක් කැපෙන්න පුළුවන් හරි ඕකේ සෝ ලෙට්ස් ස්ටාර්ට් ක්වෙස්චන් නම්බර් 1 පුංචි රෝමය ලෙස සැලකෙන ප්‍රදේශය කුමක්ද පුංචි රෝමය ලංකාවේද ලංකාවේ ඔව් වෙන්නප්පුර නෑ වැරදි ළඟින් ගියා වෙන්නප්පුර කියන්නේ පුංචි ඉතාලිය කියලා පුංචි රෝමය කියන්නේ කොහටද මම අවස්ථාවක් දෙන්නම් අලාවත වැරදී දෙන්නම වැරදි උත්තර දෙකක් තමයි දුන්නේ පුංචි රෝමය කියන්නේ මීගම් වලට වෙන පුඩි කෙනේ පුංචි ඉතාලිය කියලා මම කියන්නම් මෙතන ලස්සන කතාවක් තියෙනවා මේ මීගම් වගේ නම හැදුවේ කොහොමද කියලා දන්නවද මීගම් වල පුංචි රෝමය කියලා කියනවා මේ විහාර මහදේවිය දුටුගැමුණු කුමනාව කුසතුල දරා සිටින කාලයේදී දොළ දුක ඇති වෙනව නේද එතකොට මී පෙණි කන්න ආසිතලා තියෙනවා එතකොට මේ කාවන්තිස රජු ගිහින් තියෙනවා මී පෙණි හොයාගෙන මේ මීපැණි හොයාගෙන යද්දී මීගමුවට ආසන්න මුහුදු වෙරළේ ඔරුවක තිබිලා තමයි මීපැණි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ මීගමුව කියන වචනය තමයි ප්‍රදේශීය ව්‍යවහාරයට ගිහිල්ලා අන්තිමට මීගමුව බවට පත් වෙලා තියෙන්නේ. මේ මීගමුව තමයි මීගමුව වුනේ. හොඳයි නේද? හරි. එහෙමනම් අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට. ගින්දර සහ අයිස් වල භූමිය ලෙස හඳුන්වන රට කුමක්ද? ගින්දර සහ අයිස් ඔන්න ලේස කරා ගින්දර සහ අයිස් වල භූමිය කියලා හඳුන්වන්නේ කොමන රටද
මේ වචනේ ඒ රටේ නමේ තියෙනවා. ගින්දර සහ අයිස්. උත්සාහ කරනවද? මම කියන්නේ නම් උත්තරේ. ගින්දර සහ අයිස් වල භූමිය කියලා කියන්නේ අයිස්ලන්තයට. ඒකනේ මං කිව්වේ. රටේ නමේ තියෙනවා කියලා වචනේ. හරි හොඳයි. මෙන්න එනං ඊළඟ ප්‍රශ්නය. ලන්තේ කියන්නේ අයිස් ලන්තේ නෑනේ. ලන්තේ කියන්නේ. එතෙන් ඩීජේ වැරදි. නෑනේ රටේ නමේ මේ වචන දෙකෙන් එක වචනයක් තියෙනවා කියලා මං කිව්වේ අයිස් කියන වචනේ තියෙනවනේ. ඉතින් ටීචර් ගියේ. වචන දෙකම තියෙන්න ඕනේ කියලා. ළමයින්ට උදව් කරන්න. හොඳයි. ඔන්න එනං ඊළඟ ප්‍රශ්නය. දල දෙක හැරෙනකොට අලියාට ඇති දත් ගණන කීයද? දල දෙක අතහැරලා අලියට තියෙන දත් ගාන කීයද? දෙකයි. වැරදි. උත්තර දෙන්න නම් ශබ්ද නගන්න ඕනේ. ඊට වැඩි සංඛ්‍යාවක් තියෙන්නේ. අටක්. නෑ වැරදි. හොඳයි. මීට වැඩි උත්තර දෙන්න ගියොත් තියෙන ලකුණු ටික කපා ගනිමු මෙලම. ඒ නිසා ටීචර් උත්තරේ කියන්නම් 24යි. දල දෙකත් එක්ක 26යි. හොඳයි. මේ නම් ඊළඟ ප්‍රශ්නය. ටීචර් excuse me. ඔව්. මෙයා මේ තැටිට ගිහලා මේ කම්පියුටර් එකට ගහලා. නිදාගන්න පුළුවන් සත්වයා කොයිතරම් මන්දගාමී කෙනෙක්ද කියලා හිතන්න බලන්න ඔන්න ටීචර් ලෙහෙසි කරලා දුන්නා මන්දගාමී සතුන්ගෙන් තුන්වෙනි ස්ථානයේ තමයි මේ සත්වයා ලබාගෙන තියෙන්නේ ඔන්න තව දෙයක් කිව්වා ඉබ්බා නෑ ඉබ්බා නෙවෙයි තිඹුරා නෑ උත්තර වැරදි දෙන්නම තව ලකුණු පහක් කපා ගත්තා ගොළුබෙල්ලා මොකක්ද නොදකින් ගොළු බෙල්ල කියලා නේද? අද තේම හැදුන වශනේ. එහෙමද? කොහොමද ඉතින් ගොළු බෙල්ලම නොදකින් තමයි මොකද අවුරුත් තුනක් නිදාගත්තම කොහොම දකින්නද? නේද? දකින්නම ලැබෙන්නේ නැහැ. හොඳයි. ඔන්න එමනම් අපේ අන්තිම ප්‍රශ්නය. ගම්පහ ප්‍රසිද්ධ ගම්පහ. ගම්පහ සෑදී ඇත්තේ කුමන ගම්පහේ එක්වීමෙන්ද? ගම්පහක් එකතු වෙලා තමයි මේ නම හැදිලා තියෙන්නේ. ඒ ගම්පහ මොනවද කියලා යහන්නේ මතකද අපි උත්සාහ කළ බලමුද ලිට්ටම්බුව වේයන්ගොඩ මිනුවන්ගොඩ ලිට්ටම්බුව වේයන්ගොඩ මිනුවන්ගොඩ කටුනායක ගම්පහ සමන් මිනුවන්ගොඩ මිනුවන්ගොඩ මීගම ජයල සීදු ඒ වගේ නිකුත් තේම මොකද ඉතිහාසෙම කියන්නේ වෙන කතන්දර අහුනවා නේද ඒක කොහේ යනවත් දන්නේ නැහැ දුරෙන් දුරේ ඈතින් ඈතට යනවා ඉන්නකෝ ටීචර් කියන්නම් උත්තරේ මොකක්ද ජයල උත්තරේ මේකයි ඉහළ ගම පහළ ගම ආ මැද ගම පට්ටිය ගම සා හෙන්රද්ගුර තමයි මේ ගම් පහේ එකතුව තමයි ගම් පහ වෙලා තියෙන්නේ එහෙමයි මේ නම හැදලා තියෙන්නේ හොඳයි ළමයි විභාග අවසానයි අර වැඳගෙන ඉන්නවා එහෙමනම් ඉතින් මොකද මේ ක්ලාස් එකෙන් සිද්ධ වෙන්නේම අපේ මතකයේ අලුත් කරන එක අලුත් දේවල් නොදන්න දේවල් දැන කියා ගන්න එක. ඒකනේ වෙන්න ඕනේ නේද? හොඳයි අපි එහෙමනම් අපේ අන්තිම ඉන්ටර්වල් එක ගමු. Let's take a break. ලෝ අද නින්දේ මේ රෑයාමේ සඳගස් නුවතුරේ කිමිදෙන්නේ රන්තරු බබලේ නිලාකාසේ ලස්සන මල් වාගේ රිපීට් ලෝ අද නින්දේ යාළුවෝ වුණාට මේ බේරගන්න බැරි කෝන්තරයක් එක තමයි තවම ජීවත් වෙන්නේ කියලා ටීචර්
හොඳටම පැහැදිලි ආපු වෙලාවෙ ඉඳන්. ඒ නිසා මම මොම නිර්මාණශීලී විදියට මේ කෝන්තරේ පරිමහ ගන්න තරහ පරිමහ ගන්න අවස්ථාවක් දෙන්නයි යන්නේ. දන්නවනේ මගේ ක්ලාස් එක බොහොම ක්‍රියේටිව් දේවල් සිද්ධ වෙන තැනක්. දෙන්නම ගානට දක්ෂයි. බයි ලෙවල්ට හිටවන බයිල එකක් කියමුද බලන්න අපි. ඒ කියන්නේ මේ වෙලාවේ හදලා කියන්න ඕනේ. අන්න හරි. එසෑනින්. ඔය දෙන්නට තියෙන්නේ දෙන්නට දෙන්න එක්කෝ බැන ගන්න ඕනේ. එක්කෝ දෙන්නට දෙන්න හොඳ කියා ගන්න ඕනේ. මේ දෙකේ මොකක්ද තෝරගන්නේ? නෑ අපි වයින්ක වයින්ක. ආ ඒක ඕනේ වෙලාවක. බනින්න ලෑස්ති. හොඳයි. අපි පටන් ගනිමුද? කවුද ස්ටාර්ට් වෙලාන්නේ? අම්මම පටන් ගන්න යනවා. වැස්සේ ඔහෙලා විස් ගත්තට බලන්නට දිවස් ලංකාවේ බයිලා චක්‍රවර්ති මගේ පියා එම් එස් ඒ බයිලා චක්‍රවර්ති මගේ පියා එම් එස් වැස්සේ ඔහෙලා විස් ගත්තට බලන්නට දිවස් පිම්බුවත බඩ ගෙම්බගේ නැහැද දෙම්මුත් බොරුලෙද මං අතින් පයින් වැඩ මම අතින් පයින් වැඩ දෙම්මුත් බොරුලෙද කලුණාතම මම දාන්නේ නැස්සෙම හොඳයි මං හිතන්නේ හිටුවන බයිලා තරගේ මෙතනින් අවසන් කරන්න ඕනේ නැත්නම් සමහර විට කාගේ මැණික් කටුව කැඩෙයිද දන්නේ ආයි කියන්න හදුවේ විතරයි මාව කෑවනේ මම හොඳයි දෙන්නටම මේ වෙනුවෙන් මගේ ආදරය ලැබෙනවා ආශිර්වාද ලැබෙනවා අපි එහෙනම් බලමුද කොහොමද මාක්ස් කියලා ස්පීඩ් ටෙස්ට් එකෙන් අපේ සමන්ද සිල්වා සිසුවා ලකුණු 10ක් අරගෙන ලකුණු 5ක් අඩු කරගත්තා. එතකොට අපේ සුසෙල් ප්‍රනාන්දු සිසුවා ලකුණු 5ක් ලබා ගත්තා. නමුත් මීට කලින් තිබුණ ලකුණු වලින් 10ක් අඩු කරගත්තා. එතකොට මීට කලින් අපේ සමන්ද සිල්වාට තිබුණ ලකුණු 25යි. එතකොට මේ ඇඩිෂන් එකත් එක්ක සමන්ද සිල්වාගේ ටෝටල් ස්කෝර් එක වෙනවා ලකුණු 30ක්. එතකොට අපේ සුසිල් ෆර්නෑන්ඩෝ තිබුණේ මීට කලින් දකුණු 35යි මේ ඇඩිෂන්ස් ඇන්ඩ් සබ්ට්‍රැක්ෂන්ස් එක ටෝටල් ස්කෝර් කරනවා ලකුණු 30ක් දෙන්නටම ලකුණු 30 බැගින් ලැබිලා යාළුවෝ දෙන්න ඩ්‍රෝ වෙලා ඉන්නේ සම ලකුණු ඉන්නකො ළමයි කොච්චර හොඳද හොඳ ළමයිට මොනවද ලැබෙන්නේ කියලා දැන් ටීචර් පෙන්වන්න යන්නේ මොකද දැන් අපේ ග්‍රැජුවේෂන් සෙරමොනි එක නිසා එන්න ළමයි දෙන්නම මං ළඟට ටැන්තරං ශිෂ්‍ය දෙන සැදී පැහැදී ඉන්නවා ඔන්න ටීචර්ගෙන් ලැබෙන දේ බෑක් ටු ස්කූල් ටීචර්ගේ රිපෝට් කාඩ් එක මං ඉස්සරම කියන්නම් සමන්ද සිල්වා සිසුවා ගැන පුරුද්ද අත්තර ගන්න බෑ ඒ කියන්නේ ඕනම දෙයක් දිහා කේන්තියෙන් බැලීම රණ්ඩු සලුවන් කිරීම යාළුවාව අපහසුතාවයට පත් කිරීම කොපි කිරීම මේ වගේ බොහෝ ගුණාංග සහිත අසමසම අපූර්ව ළමෙක් තමයි සමන්ද සිල්වා කියන්නේ මේ නිර්මාණශීලී හැකියාව මේ ඔක්කොමත් එක්ක සමහර වෙලාවට මේ වගේ බොහොම නිහඬව හොර පූසෙක් වගේ කියන්නේ එහෙම ඉන්නත් හොඳ දක්ෂතාවයක් තියෙනවා. හැබැයි කොහොම නත් ටීචර්ගෙ හිත ගොඩාක් සතුටු වුණා. මොකද සින්දු කිව්වා, ටෙස්ට් එකද මූණ දුන්නා, ගොඩාක් ක්‍රියේටිව් දේවල් කරා. ඒ නිසා ඔන්න රිපෝට් කාඩ් එකේ ටීචර්ගෙ රිමාක්ස්. හොඳයි. අපි බලමු සුසිල් ෆර්නෑන්ඩෝ සිසුවාගේ රිමාක්ස් කොහොමද කියලා. මේට දෙවෙනි නැති. එම දේවල්ම තමයි තියෙන්නේ. සමහර විට වැඩියෙන් සමහර විට අඩුවෙන්. ඕන වෙලාවක රණ්ඩු සරවලට පැටලෙන්න යාළුවත් එක්ක එකට එක කතා කරන්න මේ හැම දෙයක් එකම ඒ වගේම බොහොම නිර්මාණශීලී ඒ වගේම ඕනම දෙයක් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් සහ උත්සාහයකුත් තියෙනවා ඒ වගේම තමයි ටීචර්ගේ හිත දිනාගත්තා සීනියර් ස්ටුඩන්ට්ස්ලා ලොකු උනන්දුවක් උත්සාහයක් පෙන්නවා අලුත් දේවල් ඉගෙන ගන්න ඒ නිසා ඒක අගය කරලා ටීචර්ගේ රිමාක්ස් හොඳින් ලැබිලා තියෙනවා මේ ආග රිපෝට් You're most welcome නැහැමනම් ඩිග්‍රී සර්ටිෆිකේට් එක මේ විදිහෙන් තමයි මහන්සි වුනේ. මෙන්න ඩිග්‍රී සර්ටිෆිකේට් හොඳයි. එහෙනම් දැන් ඉතින් අපි මේ ග්‍රැජුවේෂන් සෙරමොනි එක වෙන්න යන්නේ. දෙන්නම සම ලකුණු ලබා ගත්ත නිසා අද දෙන්නම ග්‍රැජුවේට් වෙනවා. මං කැමතියි යාළුවෝ දෙන්නට දෙන්න මේ ක්ලෝක්ස් දෙක අඳවා ගන්නවා නම් යාළුකම පෙන්වන්න. එන්න. අපි මේ යාළුවා
මම කියන්නේ ගියේ මේ යාළුවා මේ යාළුවාට අඳවන්න කියලා. නමුත් ඒ යාළුවා ඇඳගත්තා. ඔව්. අද්දක දාලා දුන්නු. ඒකනේ. එහෙනම් ටීචර් මේනම් මේ යාළුවටත් නෑ මං අන්නන්න ටීචර්. ඔව් ඔයා ගෑවෙන්නේ. මම වැඩි දියන්ද? ටීචර් ගෑවෙන්න එපාලු. අත්‍යන්ත වරනේ. අරන් දුවයි වගේද? එහෙමද? ඔව්. නෑ. එමනම් ඔන්න හැට්ස් දෙක ඕන දැස් රැඩි දියාදී යාල හැට් එක උනේ පාදවත් හැට් එක ආ හරි හොඳයි ගන්න දෙන්නගේම සර්ටිෆිකේට්ස් හරි එහෙමනම් හොඳයි එහෙමනම් මගේ ආදරණීය සිසුව දෙන්නට මොනවද කියන්න තියෙන්නේ අද කාලෙකට පස්සේ ආයෙමත් ගියානේ ඉස්කෝලෙට මොකද හිතන්නේ මොනවද මතක් වුනේ තමයි hali මාසෙ හිතුන තාමත් ඉන්න පුළුවන් ඒ වගේද කියලා තුනනම් ටීචර් ඇත්තමයි ඒක පුරවට කියනනේ ඇත්තමයි පුදුම සුන්දරයි ඇත්තයි බොරු නෑ තව බරක් මේ වගේ වැඩසටහන හොඳයි බොහොම ස්තුතියි සමන් සිසුර මොනවද කියන්න තියෙන්නේ ටීචර් ඉතින් හොඳ शिशु देने के लिए ईचते कोई ट्रिप पे आ जाना सही बाबा इच्छा है मधुने होंडाई ये हम लोग इतिंग टीचर ते ना एक तो बैठना मेरा माय दिन तक ट्रिप पे का क्या ना है बे इतिंग माटे ना मैनिक कटु कड़ा करने ना बैड ट्रिप गिला होंडाई ये हम लोग इतिंग आप लोग बनी दूध दे दाहे चे माते के आलू करने खाली बनास करने अपूर्व पांतीन हम वे मु ये हम लोग इतिंग अद समांद सिल्वा सह सुशील प्रणांदु Teacher, then officially announce Karanwa. Congratulations! You both are officially graduated.